දන්නේ නැහැ ඔහු කවුද කියලා. මොකද එතකොට අපි පාසල් යන වී ළමයි. අද වගේ මාධ්‍ය රාශියක් තිබුණෙත් නැහැ. තිබුණු සීමිත මාධ්‍ය ඔස්සේ අහලා පුරුදු ගීතයක් තිබුණා. මට නම් ඒ ගීතේ මතක තිබුණේ එකම එක විදිහටයි. කෝරා කොහෙද ඒ රන් කිරිල්ලි. මං ඉතින් හිතනවා මොකද්ද මේ ගීතය කවුද මේ කියන්නේ කියලා. කාලයගේ ඇවෑමෙන් ඒ ගීතේ තියෙන ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා අද දවස වෙන විට අපේ ජීවිතේ පුද්ගලිකව මගේ ජීවිතේ දෛවෝපගත සිදුවීමක් වෙනවා. බද්‍රිත් ජී මහින්ද ජයතිලක සහෘදයාණනි ඔබගේ මෙවැනි අවස්ථාවකට සහභාගී වීමට ලැබීම. මගේ සහෘද සුරවීරයන් සඳහන් කළ ආකාරයට මෙය තවත් එක් සංගීත ප්‍රසංගයක් නම් නොවේ. විවිධ කලා ක්ෂේත්‍රයන්හි සිය පරිණත භාව පෙන්නුම් කරන විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියෙක් ස්වාධීන රූපවාහිනී ලංකාවේ පළමු මාධ්‍ය ආයතනය හැටියට ස්ථාපිත වෙන යුගයේ අපට ඒ මාධ්‍ය ගෙනෙන්නට දායක වූ එක් අයෙක් අපේ මේ සහෘද බද්‍රජී මහින්ද ජයතිලකයන්. එතුමන් සමග කරට කර එතුමන්ගේ ගීතයට සිය සත්සර නිර්මාණය කරන්නේ ඔහුට වඩා පරම්පරා ගණනාවක් ලාබාල තාරුණ්‍යයයි. මා කියන්නේ රුක්ෂාන් කරුණානායක සමග ඔහුගේ ආදරණීය වාද්‍ය වෘන්දය පිළිබඳ. අපි බොහොමත්ම ආදරයෙන් පිළිගනිමු. මා මේ මොහොතේ ඔබට හඳුන්වා දෙන්නේ Chimes of the 70s රුක්ෂාන් කරුණානායක සමග හොඳත් පුළ සන්නාදයකින් ඔවුනට ආරාධනා කරමු මෙතෙන් පටන් ජයතිලකයන් සමග මේ සංගීත චාරිකාව ගෙන යන්නට.